ආසියානු කුසලන් ක්‍රිකට් තරගාවලියේ අවසානයේ සටහන් වෙන්නේ තවත් අවාසනාවන්ත පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කරලා දීලා. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙම පරාද වෙන්න ඕන කණ්ඩායමක්ද කියලා හිතන විදිහේ පරාජයක් තමයි අපිට අවසාන තරගයේ අත්විඳින්න උනේ. මේ පරාජය ඇත්තටම තවත් පාර්ශවයක බලපෑමක් නිසා සිදුවුන එකක් කියලා තමයි සමාජ ජාලාවල මත පළ වෙන්නේ. හැබැයි පසුගිය කාලේ අපි සෙල්ලම් කළ විදිහක අපි එහෙම තරගයේ විකුණන්න අවශ්‍ය නැහැ මෙහෙම පරාද වෙන්න. මොකද අපි පහුගිය කාලේ දැක්කේ ප්‍රතිකරුව කීප දෙනෙක් මත තමයි අපේ ප්‍රතිකරණය රැඳී තියෙන්නේ. ආරම්භක ප්‍රතිකරුව අසාර්ථක වුණොත් එහෙම නැත්නම් පළවෙනි ප්‍රතිකරුව පසු දින අතරින් එක්කෙනෙක් ලොකු ඉනිමක් සෙල්ලම් කළේ නැතොත් අපේ ප්‍රතිකරණ ලයිස්තුවේ ඉතුරු කඩළු ඉක්මනට දැබී යන විදිහ තමයි අපි දැකලා තියෙන්නේ. ආසියාන් කුසලාන අවසාන තරගයේ උනේත් ඒ දේ. සාමාන්‍යයෙන් අපි ඉන්දියාව ඉස්සරහ පසුගිය කාලේ අසාර්ථක කණ්ඩායමක්. අපි අනෙක් කණ්ඩායම් එක්ක සෙල්ලම් කරද්දී තියෙන විශ්වාසය ඉන්දියා කණ්ඩායම ඉස්සරහ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බුම්රා වගේම සිරාජ්ගේ පන්දු අපේ මුල්පෙල් ප්‍රතිකරුවන්ට කියව ගන්න බැරි විදිහක් තමයි පසුගිය හමුවීම් වලදී අපිට දකින්න ලැබුණේ. අනිත් එක තමයි කෙත්තාරාම ක්‍රීඩාංගණයේ තනතිල්ල වගේම ඉහළ අහසත් ප්‍රතිකරුවන්ට නරක විදිහට තියෙද්දි තමයි අපි මුලින් පන්දුවට පහර දෙන්න පිටියට එන්නේ. ඇවිල්ලා පළවෙනි පන්දුවාරයේදී කුසල් ජනි දෙවියාමෙන් තමයි බිඳවැටීම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ඉනිම ගොඩ දාන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න පැතුම් සදීර චරිත් වගේම ධනත් එකම පන්දුවාරයක දෙවියාමත් එක්ක ශ්‍රී ලංකාව වැටෙන්නේ දරුණු ආඝාතයකට. ඒ වැටුණු තැනින් ගොඩ එන්න අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ. දසුන් කාසිවා සෙදෙන්ලා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරද්දිත් පළවෙනි පන්දුවාර කිහිපේ අලුත් පන්දුවේ දෝලණයෙන් ප්‍රතිකරු පරිස්සම් වෙන්න ඕන කියන දේ දැනගෙන ඉන්නේ නැති. හැබැයි අපිට ඒ අභියෝගයෙන් බේරෙන්න බැරි වුණා. මේ ලකුණු 50 අපි එක් දින තරගයක ලබා ගත්ත අඩුම ලකුණු සංඛ්‍යාව නෙමෙයි. අපි ලකුණු 43කට දකුණු අප්‍රිකාව ඉස්සරහ දැවී ගින් තියෙනවා. 2023 අවුරුද්දේ අපි එක් දින තරගවල ඉනිමක ලකුණු 80කට අඩුවෙන් දැවී යන තුන්වෙනි අවස්ථාව විදිහට තමයි මේ අවස්ථාව සටහන් වෙන්නේ. ඉන්දියා කණ්ඩායම ඉස්සරහ ලකුණු 73කටත් නවසිලන්තේ ඉස්සරහ ලකුණු 76කටත් අපි මේ අවුරුද්දේ දැවී ගින් තියෙනවා. ඒ නිසා මේ දැවියාම අසාමාන්‍ය කඩාවැටීමක් විදිහට අපිට නම් පේන්නේ නැහැ. මේක ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලයේ තියෙන සාමාන්‍ය දුර්වලතාවයක්. අපි ලෝකුස්ලානයට කලින් මේ වරද හදාගන්න ඕනම වරදක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.